අපේ වස්තර ඉස්කෝල ළමයි ගෙනියන්නේ නිකන්. අපිට ඉස්සර වස්තරතු වැඩි කරලා රුපියල් 50 කොස්සර විතර අඩුවෙන් ගන්න කියලා ඉස්සර ඉන්නවා. ඒවා මේවා අපි අනාගතව නෙවෙයි අපිට වේගය යන්න. ඒවා ඒගොල්ලම තමයි සාස්ත්‍රලා තියෙන්නේ. ඉතින් ඔය එනේන බස් ඒ වස්තර රින්ගෝ රින්ගෝ යවනවා. ඉතින් මේක යුද්ධයක් හැම තිස්සේම නේද? පොලිසිය නීතිය ඒගොල්ලෝ කරනවා. අපි පොලිසියට දොස් කියන්නේ නැහැ. අපේ ගැන හොයන්න කිසිම කෙනෙක් නැහැ. බයින තැනදී මේ මිනිස්සු තමයි වසල්ල ගන්නවා. වර්තමානයේ බස් අනතුරු සඳහා සියලුම රියදුරු වග කිය යුතුද? ඔය වැරදි ගන්න රියදුරුත් ඉන්නවා. අපිට නෑ පෝයක් නෑ වෙසක් ඔය මේ වඩා කිසිම දයක් නීති මේ ප්‍රයිවට් බස් කාඩෙක් නෝක. එවින හොඳට කියන්න ඕනේ බස් කාරය ඒතරම් ලාඩම් ගහලා තියෙනවා. ලෝකෙ මෙතන උතුම්ම රැකියාව කියන්නේ හේතු දුටි. ඒ වට දුර පේන්නේ නැහැ. අපේ බස් එක ඉඳගත්තාම අපිට ඈත පේනවා සියලුම පැහැදිලිව. අපිට පැහැදිලි පේනකොට අපිට මේ පැත්තෙන් දාලා අපිට අක්කලා ඉස්සර කොට. අපි පුස්සයි කියලා කියත් මේ ඉරදක මැදින් අපිට බෑ ඉර කපන්න පුළුවන්. මම 1968 ලයිසන් ගත්ත එකනේ. අර ටුවරිස්ට් ලෑම අරන් යනවා මේ මිනිස්සුන්ට යන්න තරක් නැහැ නේ. අර අපේ රට ගැන මොනවද මිනිස්සු හිතන්නේ? හොරකම් කරලා හොරකම් කරලා ඒ මිනිහේ ඒක සතාවටම නතර කරලා ඊට පස්සේ මේ මිනිහා කොච්චර හොඳින් ඉඳී දියත් මේ මිනිහා කියන්නේ ඔක හොරා කියන්නේ. කාර්යගෙන වැඩි ගොඩක් අපි උසයි. ඒ කාර් හතර පහකට ඉස්සරහ අපිට පේනවා. මේ ඇතුලේ මේ අපි විද්‍යා කර ගහන් තියෙන්නේ මොකටේ මේ? මේ ලස්සන පෙන්වන්න නෙමෙයි මේ ගහන් තියෙන්නේ. මගියෝ මේ ඇවිල්ලා මේ කුට්ට එනවා. මේ සුතු යකඩේක තියෙන මොකද? මේකේ තව කොටස ජීවත් වෙන මේ අපේ රටේ අහිංසක මිනිස්සු. අයිබෝවන් ඔයගොල්ලෝ මේක කියන්නේ ශ්‍රී ලංකාවේ බස් ගැන කතා කරන පළමු හා එකම YouTube channel එකත් එක්ක. ඒකෙන් අපි අද කතා කරන්න යන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ දුරම ටර්න් එකක් දුවන බස් එකක් තමයි මහනුවර කතරගම කියන්නේ. ඒකේ අංකකේ සේවාවක් දෙන group එක තමයි දිලන්ත group එක. ඒකේ කතරගම මහනුවර බස් එකේ රියදුරු මහත්තයත් එක්ක තමයි අපි කතා කරන්න යන්නේ. ඔයගොල්ලෝ විනාඩියක් අරන් බලන්න අපි මොකද්ද මේ ඔයගොල්ලන්ට කියන්න යන්නේ. ඔයගොල්ලෝ හිතාගෙන ඉන්න මතේ මොකද්ද, සමාජයේ ඇත්ත තත්ත්වය මොකද්ද කියන එක තමයි අපි අද කතා කරන්න යන්නේ. අපි දැන් රියදුරු මහත්තයත් එක්ක කතා කරලා බලමු මොකද්ද මේ මං කියන්න හදන්නේ කියලා. දැන් අපිට කියන්න කොච්චර කාලයක් වෙනවද දැන් මේ පාරට කියන්නේ අපි මේ රස්සාව කරන්න පටන් ගත්තේ? පටන් ගත්තේ මම අවුරුදු 18. කැමරාවට කතා කරන්නේ මේ පැත්ත බලන්න කියන්නේ අවුරුදු 18ක් වෙනවා. දැන් මේ රූඩේ පටන් ගත්තේ මම ඉස්සල්ලම අවුරුදු 17ක් වෙනවා. අවුරුදු 18ක් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි ඉස්සලා මෙහෙම යමේන වෙලාවෙම පටන් ගමුකෝ. බස් එක දැන් අපි ඉන්නේ නුවරනේ. නුවරෙන් කීයටද පිටත් වෙන්නේ? ආ ඊළඟ දවසේ කතරගමෙන් නුවරට එන්නේ කීයටද කියලා කතා කරමු. අවුරුදු 14ක් විතර දිව්වේ මේ රෑ 8. රෑ 8 කතරගමෙන් පිටත් වුණාම උදේ 4 මාර වෙනවා නුවරට. ඉතින් ඇවිල්ලා අපි ගාවට මෙහෙ ඉන්නවා. ඔකරින් මෙහෙ ඉඳලා ඊට පස්සේ මේ අවසර ආපහු බස් එක ගහනවා පාමාර්ට්. යාලා රෑ 8ට තමයි පිටත් වෙන්නේ මහනුවරින්. හරි, එතකොට දැන් මහනුවරින් නම් කතරගමට ටර්න් දෙකක් යනවා එනවනේ. ඔය ගමන බස් දෙකක් යනවනේ. ඒකට කොච්චර වෙලාවක් ගත වෙනවද සාමාන්‍යයෙන්? අටහමාරක් විතර යනවා. ඔව්. එතකොට දැන් සාමාන්‍යයෙන් මම මෙහෙම පැත්තකට යන්නම්. يعني බස් එකේ ගැන විස්තර කතා කරන්න නැතුව අපි වෙනත් දෙයක් ගැනද වෙනස් දෙයක් කතා කරන්න යන්නේ. සාමාන්‍යයෙන් බස් එකක් වේගෙන් යනවා කියනවා. ඊට පස්සේ අනතුරු කර ගන්නවා කියනවා. ඒ වගේ චෝදනා තියෙනවා. දැන් මේ වගේ දුර ඒ කියන්නේ 6-8ක ගමනක් යනකොට ඔයගොල්ලන්ට ඒ කියන්නේ සාමාන්‍ය කට්ටිය එහෙම චෝදනා කරනවනේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ එතන ඇත්තම කතාව අපි කට්ටියට කිව්වොත් ඒ කියන්නේ ඇයි වේගෙන් යන්නේ, මොකද්ද මේ? ඒකට අපි වේගය යන්න හේතු ගොඩක් තියෙනවා. ඒවා මේවා අපි අදාකුව නෙවෙයි, අපිට වේගය යන්න ඒවා ඒගොල්ලම තමයි සලස්සලා තියෙන්නේ. වෙලාවල් දුන්නට අමතර බස් දාලා ඒ අතරින් දුවන අපි බස් වලට කැපෙන්න කියන යන්න ඕන. අපි කරපුරොත් ඒ දෙස්සේ අපිට සම්බන්ධ වෙනවා. ඉතින් අපේ ටයිම් සීනෝනේ අපිට යන්න. අපේ ටයිම් වලට යන්න ඕන වෙලාවට යන්න ඕන එතෙන්ද. ගාගන්න බැරුණොත් ඒ අනිත් බස් වලින් ඉතින් එන කරදරයක් අපිට. ඉතින් මේ ඉස්සරෙන් ගුටි කන්නනවා, බැනුම් ආනනවා, ඉතින් අම්මගේ තාත්තගේ කෑලි ඉවරයි,
එක පැත්තකින් සාධාරණයි මේ මිනිසුන්ට කැපුණාම මේ මිනිසුන්ට ආයාර මේ ආදායම හොයාගන්න බෑනේ අපේ බස් එකට මෙවුණාන් පස්සේ ඒක නිසා ඉතින් ඒගොල්ලෝ සාධාරණයක් නම් මේක නැහැ ඉතින් අපිත් යන්න ඕනේ වෙලාවට අපිට බරක් වුණොත් එහෙම සමහරවිට අපි කිව්වට උලම් බෑලා මගේ හිටියොත් සමහර අය පිළිගන්නේ නැහැ සමහර මිනිස්සු ඉක්මනට යනවට කැමති සමහර මිනිස්සු එහෙමත් නැහැ ඉතින් එක එක්කෙනාගේ අපිට ඒකයි මම පිටිපස්සේ මම බස් එකේ ගාලා තියෙන මිනිස්සුන් වෙනින් නොදිදෙන මිනිසා කියලා අපේ ගැන හොයන්න කිසිම කෙනෙක් නැහැ අනිත් දේවල් නම් සියලුම දේ හොයනවා හැමදේම දැම්ම හොයනවා අපිට වෙන්න දේ අපි දැන් ඒ ඉඳලා එනවා නිදි වරහනේ මේ එනවා අපිට ටොයිලට් එකක් නැහැ බස් එකක් පාක් කරන්න තරක් නැහැ ඉන්න තරක් නැහැ කන්න තරක් නැහැ බස් එක ඇතුළේ තමයි මේ ඉන්නේ ඇයිලා අපි ඒ අතින් අන්තිම අසරණයි දුර සේවා බස් සේවා වැඩ කරන අපි කාටවත් මම හිතන්නේ මට හිතන්නේ මේ අනිත් පළාත්වලත් ඒ වෙන්න ඕන ඒ බස් රැවෙන ඉස්සෙල්ලා යන්න ඕන ඒ මිනිස්සු බයින තැනදී ඒ මිනිස්සු තමයි බස් අල්ල ගන්න ඕන අපි රැවෙනකම් බඩගා ගියොත් ඒ මිනිස්සු මේ බස් වල යන්න බෑ ඊට පස්සේ අපිට ඒ මිනිස්සු මේ බස් එකේ එන්නේ නැහැ යන්න ඊට පස්සේ අපිට ආදායම් නැහැ වාය ගන්න ඇයිද මේ බස් එක ගාට ගාට බඩගා යන්න ගියා පස්සේ කොහේ මිනිස්සු යන්නේ මිනිස්සු කැමති නැහැ මිනිස්සු ඊට පස්සේ ඉඳ බස් එකේ නගින්නෙත් නැහැ ඉක්මනට යන්න ඕනේ යන රියදුරව දර ගන්න ඕන මේව ආරක්ෂා කරගෙන නීති නීති කඩ කරන්නේ නැතුව අනිත් අය තමාරු විලා නැතුව ප්‍රේසමින් ධාවනය කරන්න වේගයෙන් පැදෙවට ප්‍රශ්නයක් නැහැ අර විදියට ඉතින් දැන් වේගය යන්න බෑ හිමින් ගියත් කරදරයි දැන් අයියෙන් ගියත් කරදරයි හරි එතකොට දැන් අපිට කියන්න බලලා ඒක සාමාන්‍යයෙන් බස් වලට ටයිම් දීලා තියෙනවානේ එක්ක ඔය ටයිම් හරියට මැනේජ් කරන්න ඕනේ ඒ කියන්නේ එකකට එකක් තනගයක් ඇතුල්ලා දින්නේ ඒගොල්ලෝ දීලා දින වෙලාවල් අනුවනේ ප්‍රයිවට් සීටි බී කියලා නේ හැමදේම හැමදේම ඔව් එතකොට දැන් අර බස් එකක් සාමාන්‍යයෙන් දැන් ඔය මේකෙන් යනවා කියන එක ඔය ටයිම් කියන ප්‍රශ්නේ තියෙන්නේ ඔව් ඒකට සාමාන්‍යයෙන් විසඳුමක් හරි මොකක් හරි ඒක ප්‍රායෝගික පැත්තක් තියෙනවා ඒකට තියෙන හොඳ විසඳුම තමයි අපි 1000 ලොක්ෂිට ගියේ 1000 ලොක්ෂිට දෙකක් අපි ගන්නවා කතරගම එකයි නුවරින් එකයි එකකට 2000යි 2000 ගන්න දෙකක් ගන්නවා මාසෙට ගන්න මේ අපේ ටයිම් කාඩ් එකක් ඒ ටයිම් කාඩ් එකේ තියෙන අපිට ඉතින් පිටත් වෙන වෙලාවයි මෙතන අවසාන වෙන වෙලාවයි ඔය අතරමැද කිසි කෙනෙක් හොයන්න කෙනෙකුත් නැහනේ බලන්න කෙනෙකුත් නැහැ අපේ ටයිම් වලට අපි දීලා තියෙන බණ්ඩාරට මේ රාට එන්න අර වලට මේ රාට එන්න කියලා දාලා තිනවා දාලා තිබුණා කිසි කෙනෙක් හොයන්න බලන්න කෙනෙක් නිලධාරිය ස්වාමී සුවාදීන නිලධාරිය ඉන්න ඕන ඒවට කාටවත් එයාට මේ රදි නැතු ඒ ටයිම් වලට ආවම මම මීට කලින් බස් දැම්ම පස්සේටත් මේ මේ වගේ තාරික ලියලා දැම්ම වර්තමානයේ බස් අනතුරු සඳහා සියලුම රියදුරෝ වගකිය යුතුද කියලා ඒක ඒව කරන්නේ සේරම මේ රියදුරවට වැඩිය මේ බස් ධාවන යොදවන මිනිස්සු ඉන්නේ මේ එක එක ආයතන දැන් අපේ CDB එක මුජලිකාන්තේ ප්‍රධාන අධිකාරිය අරව මේවා ඒක සේරම දනව දැනගන්නවා මේ බස් එකකට කැපෙන්නේ නැති මේ බස් එකක් දාලා තියෙන ඒ අතන බස් ගන්න නැති වෙන්නේ එයාට යන්න දෙන්නේ ඒක එයාට යන්න නැති හොය එන බස් ඒ වාසේ රිංගෝ රිංගෝ යවනවා ඉතින් මේක යුද්ධයක් හැම තිස්සෙම රියදුරු ගා ගන්නවා මිනිස්සු එහෙන් හප්පගෙන යනවා මරාගෙන යනවා ඒක ඇති කරේ මේ නිලධාරි ඒ කියන්නේ මේ ආයතන තියෙන්නේ නමට විතරයි නමට විතරයි හැමදේම තියෙනවා ඒ වගේ කිසි පරිපාලනයක්වත් කිසිම දෙයක් වෙන්නේ නැහැ කිසිම දෙයක් නැහැ ඔයාලනේ බලන්න කිසිම දෙයක් නැහැ ඒක කිසිම දෙයක් නැහැ අර නීති රීතියේ ඒගොල්ලන් ඒව හරියට ගෙවලා කරලා ඒව කරන්න ඕන හැමදේටම ඒව කරන්න ඕන අපි ඒව හරියට කරන්න ඕන නමුත් මේ ඕල බලන්න මේ අපේ අඩුපාඩුවක් නම් හොයන්නෙම නැහැ කවුරක්වත් මේ මිනිස්සු කොහොමද යන්නේ මිනිස්සු කොච්චර අමාරුද ඒව මෙයා කරන්නේ නැහැ මිනිස්සු දෙය නිදාද කියලා බස් එකක් ගහගන්න තරක් තියෙනවා අපිට පොලිසිය කිසිම සහනයක් තියෙනවද ඒකද කිසිම පොලිසියක එහෙම නැති පොලිසිය නීතිය ඒගොල්ලෝ කරනවා අපි පොලිසියට දොස් කියන්නේ නැහැ මොකද පොලිසියේ කියලා මේ ඉර කපන් ගහලුත් ලියනවා ඉතින් අපි දන්න කරනවා ඉර අයින් කරලා ගන්න ඉතින් අපිට එහෙම ගහ ගන්න තරමුත් නැහැ එහෙමනම් මේ දුර සේවා කියන ඒවාට දුර යන බස් වලට ඒවා මේවාගේ ප්‍රධාන අධිකාරීන් හරි කොහෙන් හරි ඒවට ඉඩක් සරසලා දෙන්න ඕන අපිට මේ බස් දා ගන්න තේ පොය හරි දවසකට කීයක් හරි පොඩි ගාලා ගෙවන්න ඕන ප්‍රශ්නයක් නැහැ අපිට බස් දා ගන්න තරක් ඒක ඒගොල්ලන්ටවත් ලොකු ආදායමක් ලබන්න පුළුවන් කොහේ හරි තරක් හදාගෙන මේ දුර සේවා බස් විතරක් මේකට දාන්න ඕගොල්ලන්ගේ දවසකට රුපියල් 100ක් නැත්නම් රුපියල් 50ක් ගන්න බස් එකකින් දවසක් තිබුණත් ඇතුලේ අනන්ත අප්‍රමාණ හැම මිනිහම අපි මොන විදියෙ හොඳ සේවයක් කළත් අපිට බයින්න බැලලා මේක හැබැයි මෙහෙමයි ඔය වැඩි ගන්න රියදුරුත් ඉන්නවා ගොඩක් නෙමෙයි ඒගොල්ලෝ දැනගන්න අපි ඒ කියන්නේ දැන් අපේ රටේ නීතියක් තියෙනවා අපෙන් බදු එකතු කරනවා ඒ වගේ හැම දෙයක්ම ඒවා පිළිවෙලට කරනවා කරන ඒවා සේරම කරනවා කරනවා ඒවා කරනවා ඒ අතින් දෙන සේවාව ගැන තමයි ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ ඒක හරියට හොයලා බලලා ඒක එහෙම පිළිවෙලක් කරලා දන්න ඕන හරියට ඉතින් සාමාන්‍ය ඕක ගැන අපෙන් ඇහුවත් අපිට කියන්න පුළුවන් ඉතින් මේවා මෙන්න මේ විදිහට කරන්න මේව කරන්න
මේ බස් මේ විදිහට යවන්න. අනිත් බස් වලින් එයාට කරදර ගන්න බෑ. දැන් මම දුර සේවා බස් එකක් වුණාම මම අනිත් බස් වලට කාට පාඩුවක් කරදර කරන්න දෙන්නේ නැහැ අපි යන්නේ. අපි ස්ටෑන්ඩ් නතර කරනවා ස්ටෑන්ඩින් ගත්ත ගියා. සමහර මිනිස්සු යන්න දෙන්නේ නැහැ අරස් කරනවා ඉතින් ඒ මිනිස්සු බය අපි මෙතනක මග ළඟ නම් එකතු කරගෙන යයි අරෝගය කියලා. ඒ වගේ දේවලුත් තියෙනවා ඉතින්. ඒ වඩ නීති හදන්න ඕනේ. ඒ කියන්නේ එක්ක මගින් මගට ඒගොල්ලන්ගේ නිලධාරී ඉන්නවා. ඔය ටිකට් බලන්න එහෙම කට් වෙනවනේ. ඉස්සර නම් දුරසේවා බස් වලට වෙනම හෝල්ඩින් ප්ලේස් තියෙනවා. දැන් ඒ හෝල්ඩ් එක ගැහුවාම සිරක සේරම එතන ඉන්නේ. අපි කීලා එතනින් ගත්තාම දුරසේවා දෙන්නෙක් ගත්තාම පිටිපස්සෙන් බස් එක එන්නේ ක්‍රමරය කියන අන්න. අරු අරය සේරම අරය යනවා. නුත් යන්නේ නෝර යන එකේ. අපිට ඒ විදිහට දාලා යන්න. අපි ගත්තත් ඒක වැරදි. නොගත්තල් දෙනවා. නොගත්තාම අරමිනියා බයිනවා අපිට. අපි මූ දාලා ගියානි කියලා. ඊට පස්සේ ගත්තාම පිටිපස්සෙන් බස් කාර් එක එන්නේ අන්න අරු එකතු කරය යනවා සේරම. අපි ගෙනියන්න අපිට අවශ්‍ය කරන එක විතරයි. ඒ මගේ යන මිනිහා නෙමෙයි අපි ගන්නෙ. අපි ගන්නෙ දුර නුවර යන කෙනා. දැන් මං බණ්ඩාරේ පිටතට මගට එනකොට නුවර යන අය ඉන්නවා. ඒ හෝල්ඩ් එකේ ඉන්නවා තමයි වැලිමඩ යන අය. නමුත් එතන අතිශ්‍රව මං ඒ දුර යන කෙනා අහලා ගන්නවා. ඒ ගන්නකොට පිටිපස්සෙන් හරි බස් එක එනකොට මං ඒ දෙන්න විතරයි ගන්නෙ නුවර යන දෙන්න විතරයි. අර හොල්ලු ගන්නෑ මොකද තා බස් එක එනකොට පිටිපස්සෙන්. නමුත් කියන්නේ අන්න අර හෝල්ඩ් එකෙන් ගත්තා. අර අර ඩ්‍රයිවර් එක කොල්ලන්ට තර වෙනවා. ඒ මිනිස්සු ළඟට දුවන්නේ. ඒ මිනිස්සු කේන්ති යනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් පැත්තෙන් බැලුවහම එවනම් අපේ සේවාව මේකල තියන්න ඕන පොඩා ඈතකින් දුර සේවාව දුර රූට් වල බස් යන පාරවල දුර සේවාව හොඩි ප්ලේස් වෙන මහා දන්නවා මගියා මේ කරන්න ඕන දුර යන මිනිහා ඒ හෝල්ඩ් එකේ ඉන්න කියලා එහෙම එකක් නෑ මේ සේරම කවලේ මේ ඉන්නවා අපි මේ දුර යන තෝරන්න යනකොට අරින් ගුටි බලා මෙතන හතර කරලා ගන්නවානේ අපි බස් ගන්නෙත් හෝල්ඩ් එක පන්නනවා දැන් පන්නනවා නතර කරුවා පොලිසියෙන් අල්ල ගන්න මොකෝ මේ එතන නතර කරු නගිනවනේ සේරම තරවඩ ගාලා අර ගාට ගාට යන්න බෑ බස් වල මිනිස්සු හදිසි මිනිස්සු ඉන්නේ ඒ මිනිස්සු ඉක්මන ගමන් බිමයි යන්න ඕන ඉතින් ඒ බස් වල නගින්නේ අපේ කිතු මුල එල්ලෙන් දිනන වැලිමඩ ටවුන් එකට එන්න ඕනේ මිනිහා තරබර ගාලා එන්න එන්න බලන්න අපි ඒත් ගන්නෙ නෑ මොකද අර බස් වලට විශාල කරදරයක් නේක අපි එහෙම කරනවා නම් ඒක වරදක් කියලා ඒත් වශයෙන් නමුත් මිනිස්සු බලන්නේ මේ මේ මහජන සේවාවක් මේක මේක ඇහෙලා මිනිස්සුන් වෙනියෙන් නොදිනන කියලා මිනිසා කියලා මං ගහලා තිබුණෙත් ඒකයි අපි ඒගොල්ලන්ගේ අපිට නෑ පෝයක් නෑ වෙසක් මේව නෑ කිසිම දෙයක් නෑ අවුද්දා කියලා දේ අවුද්ද එක දවසක් අපි ඉන්නේ එතකොට මේ ජනතාව ගිනියන්නේ කවුද අපිනේ ගිනියන්නේ මේ මිනිස්සු රාජකාරී කරලා ගියල් දොරට අරජන්නේ කවුද අපි එතකොට අපිට අවුදුනේ අපි දුවන කාගෙනින් වැඩ කරන්නේ ජනතාව වෙනුවෙන් එහෙනම් ඒ අපිට මොනවද කරන්නේ රජෙන් රටේ කවුරු අපිට තමයි හැම තැනම හතුරුකම් වෙලා තියෙන්නේ හැම තැනම පොලිසිය බලගෙන ඩ්‍රයිවර් CTV මේ ප්‍රයිවට් බස් කාර්යයක් නෝක එමෙන්න අවතර කියන්නේ නේද බස් කාර්යය ඒ තරම් ලාඩම් ගහලා තියෙන්නේ හැම දෙයකින් මේ මිනිස්සු වැරදි හරි එතකොට දැන් සාමාන්‍යයෙන් ඔය ප්‍රයිවට් බස් අය කඩේ චෝදනා දිනවනේ දැන් ඇත්තටම ඔබතුමා හික්මින්ින් යුතුව පාර යනවා ඒ වගේ ඒ අය ගැන මොකක් හරි කියනවාද කියන්න තියෙනවාද ඒ කියන්නේ සමස්තේ නෙවෙයිනේ උතර ටික දෙනාගේ නේද ඔව් ඒක ගේජ් යන අවස්ථාවල් දිනා ඒ කියන්නේ මේක හරි විශාල මේක විශාල මම හිතන්නේ ලෝකෙ මෙතන උතුම්ම රැකියාව කියන්නේ රියදුරු වෘත්තිය මේක තරම් හොඳ වෘත්තියක් මොකක්වත් නෑ මම හිතන්නේ කියන්නේ ඒ කියන්නේ මේක මේ වෛද්‍යවරයෙකුටත් වැඩිය මොලේ මේකල්ලා හොඳ තප්පරේ මොහොතින් කල්පනාන් තීරණ ගන්න පුළුවන් එකම මිනිහා තමයි ලංකාවේ ලෝකෙම ඉන්න සියදුරා. මෙතින් දාන්න පුළුවන් මෙතනින් ගන්න පුළුවන් ට්‍රස් ගාලා තීරණ කරලා යන්න පුළුවන් එකම ජගත සියදුරා විතරයි. හැම දෙයක්ම දන්න හැම දෙයක්ම කරන. අපිට යනකොට ඉස්සරහා පේනවා. මේ කාර් වල යන අයිතිකාරු මිනිස්සු යන්නේ අයිතිකාරු වාහනේ ලෝකනේ ඒ වෙනුවට TV දා යනවා ගෑනුත් එක්ක කතා කර කරන පස්සෙන් එන්නේ මොකද කියලා ඒකට තේරෙන්නේ නැහැ. ඒකට දුර පේන්නේ නැහැ. අපේ බස් එකේ ඉඳගත්තාම අපිට ඈත පේනවා සියදුරා පැහැදිලිව. අපිට අපිට පැහැදිලි පේනකොට අපි කරන්නේ මේ පැත්තෙන් දාලා අපිට අක්කලා ඉස්සර කරනවා. ඉස්සරහා කරදරයක් නැහැ. ඒකිට අපි දානවා. ඒ වෙනකොට සමහර දරුවෝ ඉස්සුපා කරනවා. ඒ මිසු බයිනවා. ඇඟට අල්ලනවා. පොලිසිය හරි කවුරුන් නිදාරි කුරුන් නඩුවක් දානවා. අනේ මුහිෂ කරන් ගියා කියලා. ඉතින් අපි ඒගොල්ලන්ගේ පස්සේ යනවා. අපි කුසයිකලයක් ගියත් මේ ඉර දෙක මැදින් අපිට බෑ ඉර කපන්න තු දාන්න. මේ ඉරි පළල මැදි ලොකු වාහන සේරම තියෙන මහා බස් දැන් රටේ තියෙන්නේ. ඒ ඉස්සර වගේ නෙමෙයි දැන් තියෙන්නේ. ඕස්ටි මොරිල් ලොරිස් දින කාලේ නම් කමන්නේ. දැන් ලොකු ලොකු බස් තියෙනවා. ඉතින් ඉස්සර කරලා පුසයිකලයක් ගියත් අපිට ඉර කපනවා. ඉතින් අතන රාලාම් කෙනෙක් බලන් හිටියාම අන්න අර ඉර කපලි වරෝ. ඒව හරියන්නේ නැති අපි ඉරකපන දුර මිනිහා ඇඟි හප්පන්නේ ළඟි තියලා ගන්නෙ බයික් එකක් ගියත් අපි මේ ඉරකපන කරා අපිට මේ මන් තීරු මදි ඒව ඉඩ කඩ තියනවා නම් අපි වැඩි දිනකට කම වැඩි දිනකට දනුවන් ගිරවට කමන්නේ ඒ වගේ අවස්ථාවක් මම 1968 ලයිසන් ගත්ත කෙනෙක් මම තාම කොල්ලෙක් වගේ වැඩ එතකොට දැන් කතරගම මහනුවර පාරේ අපි යනවනේ. එතකොට දැන් අර ඇල්ල පැත්තේ මොකද පාර ගැන කියවා. ඒ ගමන ගැන මොකද්ද කියන්නේ කියලා දෙන්නේ. ගමන නම් අන්තිමම භයානකම දුෂ්කරම ගමනක් තමයි මේ ලංකාවේ තියෙන අමාරුම කඳුබරේ මැදි යන රූටයක් තමයි අපි ගුවන් නම්බර 10 මහනුවර කතරගම. ඒ රාවණ ඇල්ල පාරෙන් දැන් මේ ඊයේ පෙරේ දවස් 5ක් වහලා. අපි දැන් යආ ගන්න බෑ. රැයට යන්න ඕනේ අර කොස්ලන්ත පාරේ. ඒ පාරවල් කුඩා පාරවල්. ඒව හදලා කරලා කිසි දෙයක් නැහැ. මේ මිනිස්සු දැනගන්න ඕන මේ දුර වාහන වැඩි මේ පාරවල් අලුත් කරලා හදලා තියන්නේ. මේ පාරක් කඩන් ගැටුණොත් යන්න බෑ. මේ අසරණ ඉන්නේ කවුද මේ?
මේ අයිසක ජනතාවනේ අසරණනේ මේ බස් දාලා තියෙන මොකද මේ මිනිස්සු සපපාදේ ගමන් කරන වැඩ කරගන්න යන්නේ තියෙන්නේ ඒක කරගන්න යන්නේ කියන්නේ යන්න තියෙන පාරට දැනි ඒව හදරට ඒව ඉතින් කාට කාට කියලා ඒව කියලා පෙල්ල ගන්නවා හප්ප ගන්නවා යා ගන්න බෑ හිර වෙනවා අර ටූරිස්ට් ලෑම අර යනවා මේ මිනිස්සු යන්න තරක් නැහෙනි අර අපේ රට ගැන මොනවද මිනිස්සු හිතන්නේ අර දැක්කාම බොළුවට මේ මහා පාරම මේ ටික තරම් පාල් කොල්ල ගහලා තියෙන යන්න බෑ ඒ පුළුවන් ටිකට යන්න දුරසේ යන මිනිස්සු යන්නේ එතන ඉඳන් මේ මිනිස්සු තව ගමයි යනවා ඒ මිනිස්සුගේ ඒ තැඟවට ගිහින් දාන්න ඕන කොහොම හරි ඒ අවස්ථාවේදී අපි අදලා යනවා අපිට පරක්කු වුණාම පද යන්න පාර යන ගියා වරුවක් යනවා ඉර කපාගෙන යන බැරි ඉඳ පොලිසිය ගිහුවොත් ඔහේ කාට කාට එක දිගියාම ඊට පස්සේ ඒ ටයිම් එක ගන්න අපි අතනින් යනවා අයියෙන් ටිකක් පාර ක්ලියර් වෙලා තියෙනවා ෂෝක් එකට දිනා එතකොට පොලිසිය ගලනවා අයියෙන් ගියා කියලා අපේ මේ බෝඩ් එකේ මල්ල අඩු ගන්න දුර සේවා බස් වලට සහනක් දෙනවා ඒවා ආ මේක දුර සේවා බස් එක බලයන් ප්‍රේසියෙන් බලයන් මිනිමරණ වැඩක් නෙමෙයි මේ ජීවිත රක්ෂා කරන්නේ ඒ ගැන කියන්නේ කියා දෙන්න කියන්නේ ඒ මිනිස්සුන්ට බනිනවා මිසක් වෛර කරගන්නවා මිසක් තියදුරව එක්ක වෛර කරගන්නවා මිසක් රටේම ජනතාව මේ කරනවා මිසක් රජයත් කවුරුත් පොලිසිය සේරම කරන්නේ නැහැ ජීවිතේ රදී ජීවිතේ සේරම කරද්දී වැරද්දම පිට දානවා හොරකම් කළා හොරකම් කළා එක මිනිහේ ඒක සතාටම නතර කළා ඊට පස්සේ මේ මිනිහා කොච්චර හොඳින් හිටියත් මේ මිනිහා කියන්නේ ඕක හොරා කියන්නේ ඒ වගේ එහෙම නේ මිනිහා හැදෙනවා ඊට පස්සේ එහෙම හැදෙන අපිට වාතාවරණ ලබා දෙන්නේ නැහැ කොහොකින් අප අපි මොන තරම් දුකක් විඳගෙන මේ ඉඳගෙන යන්නේ මේ කරකවන කියන්නේ හන්දිකට දුක කියලා අරේ මේ දුවලට යන්න බෑ වැවිලට බස් එක නතර කරන් ඉන්නේ අයිනක් කරලා අපි ගිය ගන්නද ඉතින් අපි ගිහිල්ලා අපිට පැයක් දෙකක් අපි ගිහිල්ලා පුජේකට දුන හොඳටම ඇති අපිට එච්චර විශාල මිනින්දක් ඕනේ නැහැ මේ බස් එකේ ලෝක නැහැල පොඩක් මූලකට හොදගෙන අඟපත හොදගෙන ටොයිලට් එකට ගිහිල්ලා දෙයිනේ කියලා පිරිසිදුලා එක තැනකට ඉල්ල ඉන්න අපි ටිකක් කරන පැයක් දෙකක් අත් ඉන්න අපි නිදාස් නැහැ අපිට මේකේ මෙතන ගහන් එනකොට ගන්න කරගෙන බස් එක හරියට දාන්න කියයි නැත්නම් මෙතන ගහන්න බෑ කියයි එක එක ප්‍රශ්න ඉතින් අපි අර පිස්සු වගේ ඒ අර සෙට් එකක් ගාව උන්ට ඇගා එතන ගහන්න එපා කියලා මේ ඒ අතින් නම් අන්තිමයි මොහොත් රියදුරු වගේ මේ ලංකාව වැඩිම රියදුරු තමයි වැඩිම ඉන්නේ රියදුරුන් වාහන එනකොට හේර රියදුරුනේ ඒ මිනිස්සු නම් කිසිම සහනයක් නැහැ කාරෝලිය නැහැ මොනවද කරලා කියත් ඉන්න ප්‍රශ්න යන්නේ අපිට දැක්මක් තියෙනවා පේනවා අපිට ඉදිරියේ දකින්නකට අපි ඉඳ තියෙන තැන්වල දාගෙන යනවා ඉතින් මේ මිනිස්සු ගහන බස් කාඩේ තමයි මාරේ ආව යන්නේ කියලා මාරේ ආවක් කියන්නේ ඒක අපිට පැහැදිලි අපි යනවා පැහැදිලි නැත්නම් යන්න බැරි කාට අපිට කාර් එකට වැඩි ගොඩක් අපි උසයි ඒ කාර් හතර පහකට ඉස්සරහ අපිට පේනවා කාර් එක ඉඳගෙන මිනිහට ඉස්සරහ පේන්නේ නැහැ ඉච්චර ඔහි තියාගෙන මේ මිනිහා ඊපස්සේ යනවා අපිට ඒක කරන්න බෑ අපි ඉරකපාගෙන හරි ඉස්සරහ ඉතිරි වාහනේ එන්නේ නැත්නම් මොකක්වත් නැත්නම් අපි ඒ ටික ඉස්සර කරා යන්න ඕන අපි මොකටද බඩ ගන්න අමෝම කියනවා බස් මෙහෙමයි මෙහෙමයි කියලා නියතුරු ගැන ඒව හොයන්නේ නැහැ කිසිම කෙනෙක් මේ මිනිස්සු මොකද මෙහෙම දුවන්නේ මේ මිනිස්සු මොකද මෙහෙ වෙලා තියෙන්නේ ඒව කරන්න බැරි නම් රටේම තියෙන බස් වල මේ ලොක් ෂීට් කියලා කොටසක් ගන්න මොකටද අපි ලයිසන් ඉන්ෂුරස් කරන්නේ මොකටද මේ පාරවල දුවන්නේ මේ පාර දුවන්න ඕනේ ඉඳන් ඒවා ලයිසන් ඉන්ෂුරස් කරන්නේ අපි ඒවට ගෙවනවා එහෙනම් ඒවා ගන්නව නම් මේවා හොයලා බලන්න බැරිද මේ හොයලා බලන්න මම 11 මාට බණ්ඩාරට එන්න ඕන කාඩ් එක වැළුවා 11 මාට හරි 11 මාට බලය 11 විනාඩි 5යි ඉන්න පුළුවන් අපේ බස් එකක් එනවා නුවර බස් එකක් 5ට හදින්නේ කතරගමින් 5යි 10ට ඇද්ද බස් එක ඇහිලා තරවල්ලිට එන්න ඕනේ පැය අපි පැය 11 මාට එන්න ඕන එයා ඇහිලා එතන 4ට බස් එක නතර කරලා 8යි 20 වෙනකම් බස් එක තියන් ඉන්න ස්ටෑන්ඩ් එකේ මම පොලිසියට ගිහිල්ලා කිව්වා පොලිසියට ගිහිල්ලා මේවා කරලා දැම්මා මම ලියුම් කියලා දැම්මා පෑ විනාඩි 20ක් එතන ඉන්නවා 8යි 20 වෙනකම් ඉඳලා තමයි බස් එක අදින්නේ ඊට පස්සේ වැල්ලවායේ ඉන්නවා පෑ භාගයක් ඒවට කතා කරන කවුරුවක් කන්නේ ඒව CDB ප්‍රයිවට් උනන් ගහලා පොලිසියෙන් ගහලා පන්නනවා මම පොලිසියට ගිහිල්ලා කිව්වා මම නඩු දාන්න කියලා කිව්වා ඒව ගැන කතා කරන කිසිම කෙනෙක් නැහැ ඒ අසරලයින් අපි යන මිනිස්සු එහෙන් රත්තියාද වෙනවා ඒවට විරුද්ධව කතා කරන කෙනෙක් නැහැ ඒව රජේ ඒ නිසා අපි අපි මොනක් කරි වුණොත් එහෙම කැටි බොළු අර පොලිසියට තේලා ගහලා බලන්න බලන්න මෙතන කිසිම කෙනෙකුට මේ ලංකාවේ දුවන බස් එකක් ප්‍රධාන බස් හෝල්ඩ් එකේ විනාඩි 5කට වැඩි ගහන් ඉන්න බෑ හරිනම් රගින් මගින් බස් ගන්න අය ලඟ ගන්නවා විතරයි තියෙන්නේ ඒ අර දුර සේවා බස් එකකට පුළුවන් විනාඩි 10කට විතර ඉන්නේ හේතුව යන මගිය අර ටොයිලට් යන්න ඕන බස් ලොකු බස් ස්ටෑන්ඩ් වල තමයි ඒවා තියෙන්නේ එතකොට ගෑනු අය ඉන්නවා පිරිමි අය ඉන්නවා යන අපි රියදුරන්ටත් අපිට අමාරුව තියෙනවා විශේෂයෙන් මේ අපේ රූට් එකේ විශේෂයි ඉතින් බලහත්කාරනේ ඒක නිසා අපිට ඒකට යන විදියක් නෑ අපිට මිනිස්සු වනිනවා ඔය ආපු ගා යනවා අපි ටොයිලට් එකට යන විදියක් නෑ ජීව කරන්න විදියක් නෑ බලන්නකෝ අපි කොහොමද ඒවා කරගන්නේ කියලා ඉතින් අපි ඒවෙන් බණිනවා එතන බස් කාර්යය ගෑ ගන්න බල යන්නේ නැත් බල යන්නේ නැත් මෙතන මොනවද ගහන් ඉන්නේ කියලා බස් එකේ විනාඩි 10ක් අත අනිවාර්යයෙන් දුර සේවා බස් එකේකට හැම හෝල්ඩ් එකකම දෙන්න ඕන විනාඩි 10ක් හරි 15ක් හරි මේ මිනිස්සුන්ට බහලා යන්න මොනවද ටින්ග්ක් ගන්න දුර යන මිනිස්සු මේ අපි මග වෙන කොහක් කරන්නතර ගන්න නෑනේ ස්ටැටික් විතරයි නතර ගන්න අපි එහෙම කිසිම සාධාරණයක් නෑ ඇති බොළු ගත්තා වගේ තමයි ඉන්නේ ඉතන බස් කාර්යොත් එමන් ඒ මිනිස්සුන්ටත් කියන්නේ නැහැ මොකද ඒ මිනිස්සුන්ගේ ත්‍රස්සාවේ ළඟදී මේ මිනිස්සු තා දැන් වල මිනිස්සු අන්න ඒ වගේ දේවල් අනන්ත අප්‍රමාණයි මුටි කණේ යන මගිය කොච්චර හොඳට කෙරුවත් පොඩ්ඩ යහ මෙහා වුණා දැන් මේ කොන්දතර මාත්‍ය රුපියල් 12000 දෙනවනේ 10යි දෙන්නේ දෙකේ ඉල්ලුවට දෙන්නේ නැහැ ඉල්ලන්නේ නැහැ
අපි දෙකක් දෙන්න තියෙනවනේ. ඒක පණ යනකම් ඉන්නවා. ඊට පස්සේ කියන ආපෝ කොන්දොස්තරලා සල්ලි ගන්නවා. උන් දෙන්නේ නැහැනේ අපිට ඉතුරු ටික. ඉතුරු මේක බැංකුවක් ඈ එම්නියගා සල්ලි නිතරම රුපියල් 2000 කාසි නිතරම තියෙනවනේ. එන්නේ නැ කියලා දෙනවා. සමහර අවස්ථාවලදී දී ගන්න බෑ. ඒ කාසිය 2000 කාසිය 10ක් නෑ සමහර වෙලාවට. ඒ මිනිස්සු ඇතර අසරණ වෙනවා ගොඩක්. එතකොට බලන්නේ කාටි කොන්දොස්තර ඊට පස්සේ පත්තර වල දාන අරය දාන මෙන්න කොන්දොස්තරත් මේමයි කියලා. කරන ඇත්ත මම දන්නේ නැහැ කියන්නේ එහෙම. මම දකින්නේ දේ. මේ අපේ පස්සල පොඩි සල්ලි නෑ ගොඩක් අඩුයි. ඉතින් මේ වෙලේ සල්ලි දී ගන්න බෑ සමහර අවස්ථාවලට. ඒ වගේ දේවල් අනන්තයි අප්‍රමාණ තියෙන දේ කතා කරලා වැඩක් නෑ ගන්නම් බස් ගන්නම් හෙවි වැඩක් නෑ අනිත් ඒවා නම් නීට් එකටම තියෙනවා සේරම ඒවා නම් බලන්න. නැත්තම් ලංකාවේ පිරිසිදුව ලයිසන් එකක් දෙනවා රජේ. ඒ ලයිසන් එක ලංකාවේ පිටරටට වළංගුයි. මම අවුරුදු වගේ රට తిරු මිනිහෙක් රටත් වැඩ කරපු මිනිහ මම. වළංගු ওই ලයිසන් එක අරනකොට තාම කොටේ මේ මිනිහා මගේ වාස ලයිසන් පහක් තියෙනවා. පලස් සභාව වලින් හතරක් තියෙනවා එන්ටිසි එකේ එකක් තියෙනවා. ඒක එන්ටිසි එක අඳුර ගන්න කියලා කියමුකෝ අපි ඒක දෙන්නේ එක. ඒක කවුරුත් නෑ කිව්වා. ඒ වුණත් අපේ ඔරිජිනල් ලයිසන් එකක් තියෙනවනේ. පලස් සභාව වල තියෙන පලස් සභාව වල තියෙන කාඩ්ගේ පහක් තියෙනවා. ඔව් එන්ටිසි එකේ ඒවා දෙනවා. ඉතින් මේවා එන්ටිසි ප්‍රශ්නේ මේවා එන්ටිසි කියලා ඒවා ආයතනක් වෙන්දලා තියෙනවා. සීඩීපී කියලා ප්‍රයිවට් වෙන වෙන ආයතන වලින් වල. ඒ වගේ දේවල් තියෙනවා. අනිත් එක ඒ කිසි ඒවල් ඒක නෙමෙයි වැඩි මොකක් හරි යකුණොත් පෙල්ලුණොත් ඒක ඩ්‍රයිවර් මොකක් හරි වුණොත් අර ලයිසන් තමයි අලුත් කරන්නේ ඒක නෙමෙයි වැඩි පියදුරා වැරදි කරනවා නම් දෙන්න දෙන්න අඩුව දුන්නා එතනින් ඒක එතනින් ඒක ඉවරයි ඔබ ඇදිය දෙවනි සැරේටත් වුණත් එහෙම ඒක ඩබල් කරලා දෙන්න ඕනේ යට ගන්නවා මේ වැරදුම දෙවනි සැරේට කෙරුවා කියලා එහෙම දනුවන් කරන්නේ එහෙම නැතුව මේ මේක වෙන වෙන සැරේට බරක් ගන්නවා ඔබ මෙඩිකල් යන්නවා ඔබ බෙහෙත් ගන්නවා අර ගනි මේක ගනි කි කියලා හරියන්නේ නැහැ ඒක තව දුරටත් කරනවා ඒ මිනිහා ඉතින් ඒක නතර කරලා 12ක් 3ක් කියන එමිණියට ජීවත් වෙන්න බෑ පඩි ඊට පස්සේ අපි නඩුවක් මෙයා ගත්තාම පොලිස් ගාන යනවා ඊට පස්සේ උසාවි තමයි 12 3 යනවා ඒ වටේ යනවා එතකොට අපිට පඩියක් නැහැ ආදායමක් නැහැ ඒ මාතියර මේ 25000 ඒව ගහනවා වමෙන් ඉස්සර කරන එකට නම් 50000 ගෙවුවත් කමක් නැහැ බීලාර මිනිහට 50000 ගෙවුවත් කමක් නැහැ ඒව සාධාරණ ඒව කරන්න පොඩි වැරදි වෙනවා මිස්සුවට වැරදි නකරන මිනිහෙක් ඉන්නවද පාර්ලිමේන්තු ඉඳන් එතන ඉඳන්ම තියෙනෝනේ පුළු සංහතියම තියෙනනේ වැඩි කරන මිනිස්සු කොච්චර ඉන්නේ ඉතින් අපේ මේ සුදුසුළු වැඩි වලට අයි මේ වගේ දරුණු දඬන නී මේවා දාගෙන අයි මේ වගේ දඩ ගන්න මිනිස්සු ඒක සාධාරණයි අපි මොන සේවාවක් කරන මිනිස්සු කොටසද මේ ඔයා නිකන් බලන්න සිංහල අවුරුදු දවසට බස් නැත්තම් මේ අනිත් මගිය යන්නේ කොහෙද ඒත් මේ මිනිහෙක් නේ මේ අපිත් මිනිස්සේ මටත් අවුරුද්දක් තියෙනවා මුස්තිය මගේ දරුණු ගෑනු බලන්න යනවා අපිත් එඳුම් බැලුම් ගන්න ඒ සේරම තියාගෙන අපි බස් වල වැඩ කරන අර මිනිස්සුන්ගේ ඒක නේ අර මං ඉස්සර කිව්වේ නොනිනු මිනිස්සුන් වෙන්නේ නොනිදෙන මිනිසා කියලා අපිට හොයයි කියලා නිය අරු බෑ. අවුරුදු කියලා ගන්න නැහැ. ඔන්න එකයි දවසයි දෙන්නේ. ඉතින් බැලුවා ඉතින් අවුරුද්දට යන මිනිස්සු කියන්නේ කවුද? මුළු රටේම ජනතාව අදින්නේ කවුද? අපිට මොකද මේ අර බල්ලන්ට වගේ සිරිසන්නුන්ට වගේ සලකන්නේ? ඒ දුරවන්ට කියන්නේ මිනිහෙකුට දෙනවද කිසිම සාධාරණයක් තියෙන මේ රටේ? අඩු කරලා වැඩි කරන රියදුරනේ දඩ ගන්න අපි එපා කියන්නේ. වැඩි කරන දඬුවම් කරන්න. වැඩි දොඩ දඬුවම් කරන්න. පොලිසියට තමයි බයින් නැහැ මම. පොලිසියට කියලා තියෙන දේ ඒගොල්ලෝ කරනවා. ඉරිකපු කරනවා. ඉරි කැපුවා සාමාන්‍ය කැපුවා පොලිසිය මරලා බලන් ඉන්නවනේ ඉර මම මට සිමෙන්ති ලෝරිය නතර කරලා දැන් මම මෙහෙම දැම්මා හිංසර යනවා හින්කා මං ඒ සිමෙන්ති ලෝරිය පස්සේ මේ නුවර එන්නද ට්‍රැෆික් දෙන්න අතන හිටියද මම හිංසර මෙහෙන් ගත්ත එක වාහනයක් ගන්න ඉරි කැපුවා කියලා ගත්තා පිටිපස්සේ රෝදේ ආවුණා කොහෙට පිටිපස්සේ රෝදේ ආවුණා කට්ට දෙකම පයින්නකම් පස්සෙන් ගිහිල්ලා කියලා මං ගලා ගත්තා ගලා ගත්තා පිටිපස්සේ රෝදේ අර කට්ටේ ඇස්සෙන් ඉන්න පිටිපස්සේ රෝදේ ආවුණා කාට මේවා කියන්නේ අපි ඒව තියන්නේ ඒක අයින් කරනකම් අපි බලන්නද ෆෝන් එකක් ගැවුවට ඇහෙන පොඩි ෆෝන් එකක් ගාලා මිනිස්සු නැහැනවද උන් යන්නේ වෙන ලෝකෙක මේ මහා පත හොන් ගහලත් මිනිස්සු අයින් වෙන්නේ නැහැ සමන්න ඕන් ගැවුවට ඒවට දඩ ගහන්න ඕන ඒවත් දැන් තියෙනවා නගරයක් කැපුවේ හොස්පිටල් එකක් ගාව පොලිසියක් ගාව ලොකු ආයතනයක් ගාව ඒ වගේ තැන් වලදී මේ රැස්වීමක් තියෙන දැනගනි මොනාරි දේශන තියෙන තැන් වලදී අපි ඒ වැරද්ද කරන්න නරකයි අන්න එතින්ද රේයුතරන් අල්ල දඩ ගැවුවට කමන්නේ ඕන එකේ ඒ තැන් වල පාවිච්චි කරන්න බෑ නැත්නම් අපේ රටේ මීයක පන්න පුළුවන් මේ පාරෙන් අයින් කරගන්න වාහන කාර්යය අයින් කරනවා වීදුරු උස්සගෙන යනවා ඌ දන්නේ නැහැ මෙලෝදියා දෙපැත්ත බලන්නේ නැහැ ඔය යනවා ඉස්සර කරනකොට හොන් එක ගන්න ඕන ඉතින් පොඩි හොන් එකක් ගාලා දන්නන්න බෑ සමහර වීදුරු කරන්නේ මොනවද වාහන පොඩි වාහන වල අපි ඉස්සර කරන්නේ දිනන පාගනවා
අන්න ඒ පාගනේ තප්පර ගානේ දෙන්න එක ගන්න කියලා අතින් පොඩි සිල් දිනා ඊට පස්සේ. ඒ වගේ අසාධාරණ හරියට දින සමාරිසු කාඩ කාඩ කියලා හරියට පස්සේ ඉස්සරහට දා ගන්නකොට ඒ විණි අදිනවා. පාදනවා ටිකක්. මට හරියන මනේ මම මාතේ ගැම්මම දානවා. අන්න පොඩි සිල් දිනා ඉස්සර ගෙනවා කියලා රෝබින දාලා කියලා. විශේෂ විදියට ඉස්සර ගාවනේ කළා කියලා. කාගේද වැරදි? එතකොට ලයිට් කේස් කොච්චර දිනවද? ඇහැකට පාර ගියන්නද? කවුද පොලිසියෙන් රෑට බලනවද? මේ වෙලේ යන්නවද ජංගම සේවක රෑට? පාරේ මේ පැත්තේ නතරගෙන හෙඩ් ලයිට් දාගෙන මිනිස්සු බහලා ගිහිල්ලා. තවාරු කතා කරගෙන මේ යන විනට මේ මිනිහා කොහි ඉනවද? එන එකත් යන එකත් කියන එක පිස්සු හැදලා ඉස්සරහට එන මිනිහට. ඕවත් දුක්ක දර අල්ලලා ලොකු දඬ දඬ ගහන්න මේ මිනිස්සුන්ට. ගහලා ඒවා හරියට හදනවා. ඕවා හදන්නේ නැහැ. මට තේරෙන විදියට මේ දෙපාර්තමේන්තුවට පොලිස් කාර්යාලයට ආදායම් ලබන මේ වැය. මේවා හරියට නීති මම ඕවා ලියලා දැම්මා. ඔය දෙපාර්තමේන්තුවට ලියලා දැම්මා මේ විදිහට කරන්න මේ විදිහට කෙරුවොත් එහෙම මේ අනතුරු විරාතුරට අඩු කරන්න පුළුවන්. දැන් ඔය ලොකී ටයිම් එක බලලා හරියට වාහන ධාවනය කරන්න දෙනවනම් ඒ මිනිහා හරින්නේ නැහැ නේ කාණ්ඩ යනවා. වෙලාව දීනෝ. පේස් යන්න ඕනේ නැහැ. අර මිනිහා කෑ ගන්නෙත් නැහැ. මෙයා ගහලා මේක දුරසේවා බස් එක කාටෝ කෑ ගන්න බෑ. ඒකේ අත්‍යාවේ යන විදිහ. එහෙම එහෙම යන්න බෑනේ. ඉතින් මේ මිනිස්සු කෙලගෙන යනවා කරාගෙන ඉඳගෙන යනවා. යන්න නෑතුව බෑ. යාපනේ ඉඳලා මේට අපි කියන යාපනේ ගාලා ගිහින් ඒ මිනිහා හිංසරෙන්නේ කවද යන්නේ අර ඒ අනිදාස අර මිනිස්සු නැගී දේ බස් එකේ ඊට හයියෙන් තායකෙක් ගියත් ඒ බස් එක යන්නේ නැත්තේ අනේ බං ඕකේ යන්න බෑ අපි මෙතනින් බෑන වෙන බස් එකකින් උන් යනවා ටිකක් හයියෙන් අපි ඒ ගියා එහෙම නෙවෙයි අද මිනිස්සු යන්නේ අද මිනිස්සු හැරම හදිස්සි කාර් වෙන්නේ හැම මිනිහටම ඉක්මනට යන්න ඕන ඒකයි හැටි එහෙනම් අපි ඉක්මනට ගියාම කොහෙන්ද අපි මේ මිනිස්සු කරගෙන ගියන ප්‍රේස අපි ප්‍රේස කරගන්න දර ගන්න ඕන මොකද ඉක්මනට ගියා නීති රීති කඩා ගන්න නැතු පාරවල නීති රීති නෝනේ අපි ඒවත් පිළිපදින්න ඕන හරක් වගේ කියලා හරියන්නේ නැහැ. බස් හේතුරාගෙන නිකන් බල්ලන්ට කරන් කරන් ඉතින් මම හොඳයි කියන්නේ නැහැ. ඔය වැරදි දැන් කරලා තින්නවා. කතා බහ කරන්න බැරි සක්කිලි වැඩ කරන අයත් ඉන්නවා. බොහොම සුදු කොටස. ඔයතරේ බොහොම ඉක්මනින් කරලා මොකද ඔක මෙවුලෙන් පස්සේ එහෙම නතර බෑ මිනිස්සු. ඒ තත්තර මිනිස්සු වටලා තියෙන්නේ මගියයි ඔය සමාජයේ. නීතිය. නීතියයි. නීතිය හරියට කියන්න ඕනේ. පාලකෝ සාමාන්‍ය වගේ කියන්න ඕනේ වට. ඇත්තටම අපිට මේක ගැන කතා කරන්න යද්දි තේරෙනවා අපි හැමදාම මේ ගැන මොකක් හරි අනතුරක් වුණත් දඩයක් ගැවුවත් හැමදාම මිනිස්සු බලන්නේ එකම කෝණකින් එකම පැත්තක් ගැන විතරයි කතා කරන්නේ. එච්චර කතා කරන්නේ. එකම පැත්තක් ගැන විතරයි කතා කරන්නේ. අපිට වෙලා දෙයි ඉතින් මට ඉතින් ඒකයි සමරක් කරනවා ගල් වැහන්න ඔය. ඇල්ලෙදි. ඇල්ලෙ. ඔව්. බස්සක ඉස්සරහට ගල් වැහලා දරාස් ගන්න රෑ යද්දි මම හොඳ විමසිල්ලෙන් කියන නිසා බේරුණා. එතන ඉස්සරහ ගලක් වෙන පාරට. ඩග්ගා. මම ඉතින් මේ හරි බ්‍රේක් කරගත්ත ඩග්ගාන ඒ වෙලාවේ. දැන් ඒ එතකොට දැන් අවුරුදු 17ක් තිස්සේ එක පාරක් අන්න මේ බස් එක පාරක් තියා මොකක් ලයින් වෙලා තිබ්බත් නවත්තලා නෑ බස් එක අනිවාර්යෙන් දුවනවා බස් එක මේ බස් එක දිලන්ත මේ කම්පැනි බස් කවදාකවත් නතර කරලා නෑ මුදලාලි කියලා තියෙන හැමදාම ගමන් වල ටික හැම බස් එකක්ම දුවන්නේ හැම බස් එකක්ම දුවන්නේ මේක මගේ සේවාවක් ඒක නිසා ඕගොල්ලන්ට මේලා තියෙන එකයි අනිත් එක තමයි අපේ බස් වල හාමුදුරුවෝ ගෙනියන්නේ නිකන් අපේ බස් වල ස්කෝල් ළමයි ගෙනියන්නේ නිකන් මේ බස් එකේ පාසල් ළමයි නිකන් ගෙනියන්නේ අපේ මුදලාලි ඒව තමයි මේ කරලා දෙන්නේ කිසිම කෙනෙක් ගිනියන්න බෑ සල්ලි ගන්න බෑ කිසි කෙනෙකුට ඒ තරම් සේවාවකුත් කරන මේ ආයතනේ ඒ වුණ ආයතනේ බස් වලට තව බස් වලින් සීටීවි බස් වලට සවාල කරද නීතියට අපිට කරනවා මේක යන සේවාව යන අය සමහරව යනවා දන්නවා මේ බස් වල තත්ත්වය මොකක්ද කියන එක ඉතින් එච්චර දෙයක් කරලා ඒ වගේ දේවල් අපේ ආයතනේ අපේ කොම්පැනි අධිකාරියෝ ඒ වගේ දේවල් මාන දෙනවා මිනිස්සුන්ට ගොඩක් දීලා තියෙනවා පොඩිස්සල බස් ගාස්තු වැඩි කියලා රුපියල් 50ක් බොස් වැඩි බිරුවට අඩුවෙන් ගන්න කියලා ඉස්සර විපරාක විතර අඩු කරලා දාන කියලා ඉස්සර කිව්වා ගස් වහතු වැඩි මිනිස්සුන්ට තියන්න බෑනේ මේක හැමදාම දුවන බස් එකක් නේ කියලා. ඒ වගේ ලොකු සේවාවක් කරනවා මේ දිනන්ත කම්පැනි. බස් එක නොකොඩවා දුවන්න කියලා තියෙන්නේ මොන ප්‍රශ්නයක් තිබුණා මේ බස් දුවන්න ඕන. අනිවාර්යෙන්. නතර ගන්න බෑ මේ අවුරුදු 14 හදනවා ලංකාවේ පළවෙනි බස් එක මේ. පළවෙනි බස් දිනන්ත කම්පැනි විතරයි නොකොඩවා වෙලාවට දුවන්නේ. කලින් හරියට වෙලාවට ගිහිල්ලා බස් ගහලා දුවන්නේ මේ බස් එක විතරයි. මං හිතන්නේ ලංකාවේ කිසිම කෙනෙක් කොයි බස් එකක් ඇදලා ගියා අද ආවේ නැහැ කියයි. අපි ආවේ නැතුණු කම්පැනි අපිට බස් එකක් ගෙවන්න පුරුදු කරලා යන්න. ඒ ඉස්සර කරයි යන්න රක් ගන්න. වීල් ගන්න දෙන්න. කොයි ලෝකෙන් හරි කමක් නැහැ යන්න පුළුවන් ප්‍රධාන පාර වලින් ගිහලා මිනිස්සුන් බස් ගන්න. සමහරුන්ගේ පාර කඩන් වෙන්නේ නැහැ පස්සේ යන්නේ නැහැ බස් දුවන්නේ නැහැ. දැන් ඇල්ලේ ගල්පෙල්ල මේ ඊයේ වෙලේ පාර වහලා යන්නේ නැහැ බස්. අපි යනවා. මං පස්සර පාරෙන් හරි බද්දුලෙන් දාලා හරි යනවා. බොස්ලා කියලා තියෙන අපිට එහෙමයි. එල් බෙල් පිටුනට මට කමක් නැහැ. මගියව ගිහින් දාන්න. ඕනා දැන්න ගිහිල්ලා. ඒක නිසා අපි දැන් මේ දාහ දෙක තුනෙන් මේ කොස්ලන්ද පාරේ යන්න පුළුවන් පාරවල් නෙමෙයි අරවා. ඒවා රජයේ දරගන්නේ ඒ වගේ පාරවල් හදලා තියා තියන්නේ. මේ ජනතාව අරයර පාරවල් ලෝකේ දැන් කඩන් වන්නම මෙයා යන්නේ වටිනා කෝටි ගණන් වටිනා ජීවිත. අර වගේ පොඩි චූටි පාරවල් වල යන්න පුළුවන් ද බස්. ඒ අන්න ඒවා ටිකක් හොයන්න ඕනේ. ඒවා බලන්නේ නැහැ කවුරුවක් අත. ඒ පාරවල් හදලා තියන්න ඕගේ අවස්ථාවක තියන්න පස්සේ ඒකට. දැන් පොඩි බස් නැහැ තියෙන්නේ. සේරව ලොකු විශාල බස් තියෙන්නේ. ඔව්. ඔයින්ගගේ පාරේ පාර කඩකට කියලා අර පැත්තෙන් කියලා පෙළළු කාටේ කියන්නේ. ජීවිත නේද?
ඉතින් අන්නේ වගේ ඒව සරසමක් අපිට හදලා දෙන්න කියන්නේ. ඉතින් මේ පාරවල් ගිහලා අපි දුක් විඳිනා පුළුවන් තරම් කැටුනා පස්සේ මතින් හරව ගන්න බෑ. ගල්පෙල්ලක ගමනක් අපිට හරව ගන්න බෑ. ඌව මාරු බෑ ගන්න කැහැර වෙන කබල පස්සේ කරවගෙන පස්සර පාරෙන් දාලා මිනිස්සු පිට අරගෙන ගියා. ඒ මගේ බස් එකේ කාණ්ඩේ මේ පැත්තේ බස් එකට තියලා අපි ඒ බස් එකේ කාණ්ඩේ අපි අරගෙන එහෙට අරන් ගියා. මොකද මිනිස්සු රත් යාතු කරන්න බැරි නිසා. හග්ගලත් ඒ වගේ. හග්ගල පස් කන්ද කඩාගෙන වැන්න අපි මෙහෙ ඉඳලා ගිහලා එතන නතර කෙරුවා. නතර කෙරුවා අපේ බස් එක ඒ පැත්තෙන් ආවා. අපේ ඉස්සරක බස්සල අපි ඒ බස් එකට නැයි කරලා පිටත් කරලා සීරම ඒ බස් එකේ ඉඳලා මම අරගෙන ඉතින් අර වෙන අපි 36 ඇවිල්ලා තියෙනවා. අපි එහෙම සේවාවක් කරන්න දැන් වෙනම බස් එහෙම නෙමෙයි කැඩුනම් එන්න බෑනේ මොකෝ හිටපන්. මොකද හිටපන්. අපි ඒක එහෙම නෑ. ඒ බස් එකේ ඉඳලා කොහොම හරි ගෙනත් දාපන් දැන්ට. මම හිතා ලංකා එකම ආයතනය මෙතන විතරයි. මට පැහැදිලිව කියන්න පුළුවන් වෙන කිසිම රටේ ඒ වගේ වැඩ කරන්න නෑ අපේ කම්පැනි ඔගේ එහෙම වල. හරි. එතකොට දැන් අවසාන වශයෙන් තාමන්නේ දැන් එහෙම ගන්න යන්නේ හැම තැනම මිනිස්සු අපි තම තැනම නතර කර කර ඇද ඇද යනවා. ඉතින් පාගෙන පිටිපස්සෙන් එන බස් වලට වාහන වලට කරදරයක් වෙන්න පුළුවන්. ඒක කවුරු වෙලාවත් ඉස්සුවා දුර යන කෙනෙක් කරා යන රක් ගන්න. අරගම නීතිමාලාවක් කිසිම දෙයක් නැහැ. මේ මිනිස්සු ආන්න පොලිසියෙන් අර දැක්කම බෑ රෝහෙල රටන යන හොල්ඩ් එකට. ඔය නතර ගන්න බස් බස් නතර කර දෙන්න ගන්නෙත් නැති සමහර නොකෙල නොකෙල බෑ අපිට. අපි එහෙම නොකියොත් එහෙම හොල්ඩ් එකේම ගන්න කියොත් නම් අපිට නිකන් යතයි බස්. අර මිනිස්සු දේර පුරුදු වෙලා තියෙන හොල්ඩ් එකේ ඉන්නේ නෙමෙයි. එවිනේ රාලයන් පුළුවන් නෙමෙයි අපි එහෙම කොච්චර දේවල් කරනවා මේකේ සමහර ආමිගේ ළමයි යනවා පඩි ගත්තාම දෙන්නම් කියලා සමහර කියන මගදී අරන් දෙන්නම් කියලා එහෙම යනවා සමහර බැලලා යනවා සමහර මගදී අරන් දෙනවා එහෙම අය තියෙනවා හැමෝම නෙමෙයි ඒ ගේවල් වලට කතා කරලා බස් එකේ යනවා මෙතෙන් සල්ලි තියන් ඉන්න බස් එකට දෙන්න කියලා එහෙම අරන් දීපු ආමිගේ ළමයි ඉන්නවා සමහර අය පැනලා දුර හොරේ සමහර මිනිස්සු පැනලා දුර හොරේ තා අපේ මිනිස්සු තුන්දෙනේ වයස කවුරු 50 ඇති තුන්දෙනෙක් විතර ඇවිල්ලා මේ තනමෙන්ද වල කොහේ හරි යන්න ටිකට් ගන්න ගියාම දෙන්නේ කොට සල්ලි නැහැ කො එකේන්ටි මහත්තයෝ සල්ලි දීන කියලා අපි ටිකට් එක දුන්න එක්කෙනෙකුට අය නගින්න කමන්නේ නැහැ කියලා. TDP එක ගෙනියන්න බෑ. මේක ටීචර් කරනවා. ඒ වගේ අපිට තියෙන්න ඕනේ එහෙමනම්. මොකද මෙයා මොනවද කියන්නේ අපි කන්න කඩේට ආපිලා වගේ. මේ අර සල්ලි නැහැ කියපු එක්කෙනා කඩේ ඇතුල රුපියල් 500ක් දීලා බඩු වගේ කරන සල්ලි දුන්නා. පර්ස් එකෙන් ඇදලා. එතකොට මොකද ඒක කරපු වංචාව? ඒක දැක්කා ඒක. අපි වචන අපි දැක්ක සල්ලි ඇදලා දෙනවා. ඩක්කර මගේ පොල් දෙකේ මාත් බැලලා කියලා බැලුවා. මොකද මෙයා කරන්නේ කියලා. බලනකොට මෙයා මේ සල්ලි දෙනවා නැහැ කියපු නිසා. අපි තුමු කුක්කි වෙලා අරන් ගියා. බයිනෝඩිකෝ කරා වැඩ කරන්න එපා සල්ලි තියාගෙන අය ඔයගොල්ලෝ එහෙම කරන්න කියලා. අපි සේවාවක් නේ කරන්නේ. ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේ මිනිස්සු කරනවා අපිට හරියට ඒ වගේ මගින් ඒ තියෙන ඒ වගේ දේවල් අනන්ත අප්‍රමාණ. NTC නීතියෙන් මේක ටිකට් කරන්නේ ඒගොල්ලෝ හදලා දීලා තියෙන මේ ටිකට් මේ අපිට කරන්න බෑ මේ මැෂින් එකේ හොරෙන්. ඒ දුර ප්‍රමාණය ඒක ඔටෝ වැඩිනවා. ඒකට කෑ ගන්නවා. රුපියල් 10 20 15 ටිකට් මේ බස් වල නෑ දුර දේවා බස් වල. ඉතින් මිනිස්සු ඒ යන්න ගියාම මේ ඒ සල්ලි එහෙම ඉන්න ටිකට්. එතන වලිය තෝරලා දුන්නාම අපි මේක මෙහෙමයි ඔයගොල්ලෝ ටිකට් එක ගිහිල්ලා මේක පෙන්නන්න මෙහෙම ගිහිල්ලා කියන්න ධාරින්ට කියන්නේ ටිකට් එක මේ මෙන්න මේ ටිකට් එක ගිහින් අපි මේ සල්ලි ගත්ත මෙච්චර වැඩි නේද කියලා අහන්න කියලා කියනවා. එතකොට අපිට දඬුවම් කරන්නේ කියලා මම එහෙම අනන්ත කියලා දිනවා. වරදක් තියෙනවා අපිත් එක සම්ඩු වෙන්න එපා. ටිකට් එක නිකුත් කරනවා ටිකට් එක ඉදිරිපත් කරන්න. මේ මම මෙතන බැස්සේ මේ බස්සෙන් ආවේ මෙන්න මෙච්චර ගානක් මේ ටිකට් එකේ තියෙනවා. අන්න අපිට අපේ නිලධාරිය අපිට දඬුවම් දෙයි අපි වරදක් කරලා තියෙනවා. නැත්නම් ඔයාට ඒකට උපදේශයක් දෙයි. අපි එහෙම මම එහෙම මිනිස්සු හැරලා තියලා කියලා යන්න කියලා. ඒගොල්ලෝ කෑ ගන්නවා අපිට එහෙම කරන්න බෑ. ගොඩක් දෙනෙක් අර තත්ත්වේ තමයි කරන්නේ. අපි දෙනෙක් බැලලා යන අරු ගත්තාන අරු මට 50 දුන්නා ඔකට හෙන ගහපන් කියලා බැලලා යනවා. මිනිස්සුද කියනවා එහෙම. හෙන ගහනවා කියන්නේ මටද එහෙනේ වදින්නේ යන අර අසරණ මිනිස්සු ටිකටනේ. මට හෙන ඉල්ලන්නේ මිනිස්සු. ඔකට අකට එක හැපියක් බෙවිලියන් කියනවා. එහෙම මිනිස්සු කියනවා මගියෝ. එතකොට මමද මැරෙන්නේ මේකේ. මේ අසරණ මිනිස්සුනේ මේ බස් එක ඇතුලේ ඉන්න ජීවිත මේවා. මේ මිල කරන්න බැරි ජීවිත ගන්න මේ අපි අරයි යන්නේ. අපි සම්පූර්ණ මේ වගේ කියන්න ඕන මේ වට. මේ අර මිනිස්සු සතා සර්පයා ගියත් ඌව ප්‍රේසම් කරලා ගෙනියන්න ඕන. ඌ කැලේ සතෙක් වුණා. ඌගේ ජීවිතයක් ඒක. ඒක තමයි රියදුරෙකුට තියෙන ලොකුම අහිතිය.
ඒක කරන්න දෙන්නේ නැහැ. මගියෝ සමහර එක්ක යනකොට ගහනවා. යනකොට බණිනවා ඒක රිය දුරාට. අසිකේට බේක් පාරක් ගැවුවොත් එයි මම ඕයි. යාම්මා කොහෙද කො බේක් ගැවි ඔබලා. ඒ මිය යනවා වේ අරගම මොකේ කරි පැන්න ගැව්වා. ගැව්වා මොකද කරන්නේ? මෙතන ඇවිල්ලා බලනවා. අනිත් එක මහත්තයෝ මේ බස් වල සමහරවල් මේ සුලියකට දාන රින්ක පරව ගලවන්න කියන ඉනිමග පිටිපස්සේ. මේ බස් වල තියෙන ඉනිමගක්. අපි ඉදිකම මේ මේක පුජ්ජලික අපි අපි හැරක් යනවා අපි බඩු ගිනියනවා අපි ට්‍රක් එකකට අය කරගෙන ඉනිමකක් තියෙනවා මේවත් ඕවා ගලවන්න කියනවා රින් කප් එකේ මොකද්ද වෙලා තියෙන්නේ රින් කප් එකේ මිනිස්සුගේ ඇඟේ හැපෙනවද ඒ ටයර් එකේ රිම් එකේ ගහන තමයි කප් එක හදලා තියෙන්නේ එළියට අඩියක් ඉදර තියෙන නම් අන්නේ වැරදා ඈ මේ ඇතුලේ මේ අපි සුලියකට ගහන් තියෙන්නේ මොකද මේ මේ ලස්සන පෙන්වන්න නෙමෙයි මේ ගහන් තියෙන්නේ මගියෝ මේව හැපිලා මේ කුට්ට එනවා මේ මගියෝ මේ මේ ඉනිමක ගහගෙන ඉන්න සමහරු මේක හැපිලා අර වීදුරු කරන් එළියට යනවා ඕක මිනිස්සු ඒකට කියන්නේ මේකේ ඒ මිනිහ අනතුරක් වෙනවා ඉරඩිය ලොකු අනතුරක් මේක නැත්තම් මේවත් එක්ක කඩාගෙන ඉස්සරහට ගියොත් එහෙම මේ දැන් මේ මේවා තියෙන මේ එක මිනිහ කරේ මේවා ගලව දැම්මම කොහොමද මිනිස්සු යන මේ පාරක දුන බස් එකක් මේක රේල් පිල්ලක් දිගේ නෙමෙයි යන්නේ පිටිකව මිනිස්සුය පයින්න පුළුවන් පත්තු පණින්න පුළුවන් අපිට අත්දාල ගහන බේක් පාර ජනමිය මේක බේක් මොහයි 10යි 2 කියලා හයිය ගලගෙන යන්නේ නැහැ ඒක නෝමල් එකක් අල්ලගෙන යනවා චරිකෝ දන්නේ නැහැ කිව්ව කපම් මිනිහා මේ කුඩු අනන්ත මේ බස් වල බොරට වෙලා තියෙන මිනිස්සු එළිය උනාට ඇඩි පාර කරලා රෝම ඇදිනා ලයිට් ට්‍රයිල් කරලා වැඩි දිනන ඒවා වැඩි. ඔව්. ඒවා ගැන උඩ ප්‍රශ්නයක් නැහැ. මේ වෙන තියෙන වරද මොකද්ද? මේ බස් වල මේවා ලස්සන තියෙනකොට කොච්චරද අපේ මේ GDP තත්ත්වයට අපි දාන්න හදන්නේ? ඒක විනාශ කරන්නද? ඒක නම කියන්නේ. ඔව්. මිනිසුන්ට අර සාමාන්‍යයෙන් කැඩිච්ච බිඳිච්ච ඒ වගේ පරණ බස් එකක් යන්න දිනනවා නම් ඒක කමන්නේ නැහැ. ඒ නනේ. ඔව්. මිනිස්සු බලන්නේ අර පරණ තබල් තත්ත්වයට මේ බස් යවන්නේ. ඉතින් මිනිස්සු ආදා පිළිසිඳ මේකල යන්න දින්න. GDP එකේ මොකක්වත් නැහැ නේ. අපේ මේ හොඳ ලස්සන මිනිස්සු යනවා බීසිංග පොඩි දරුවෙක් නැත්නම් මෙයා ලස්සන බලාගෙන ඉනාවි ඒ දරුවා ආසයි ඊට පස්සේ යන්න කීවි වුණත් ඉතින් ඒ වගේ නම් වටච්ච කියන්න බෑ මොකද කියලා මේ සාමාන්‍ය ඉච්චරෝ එකක් අත් දුන්නේ නෑනේ මගිය ගියානේ ඔව් නේ ටීවී බල බල නෙමෙයි නිකී ඒවා දින බස් එකක් හොඳ ලස්සන තියාගෙන සීට් එක ගන්න මේ දිගහගෙන මේවා හදාගෙන මේවා බඩු ටික ගෙනියන මිනිස්සු දේවල් ලස්සන මේ මේවා ගහලා තියෙනවා මේවා ගහන්නේ බෑග් දැම්ම පස්සේ ලූට් වෙන්නේ නේද ඒ සමානට අර කොට දැක්කම මේවා සේරම කලවන්න කියනවා මොකද්ද ඒක මේ මේව කරවන්න කියන්නේ මොකද්ද වරද? මේක ගන්න යවන්නේ මොකටද? ඊදුරාගේ ආරස්සාව. ඔව්. එහෙනම් මේකට කියලා වරදියක. ඔක හරියන්නේ නැහැ. ගල්පකර පොවතිය හරියන්නේ නැහැ. බස් එකේ ඕනට වැඩි මම කියන්නේ නැහැ ඊදුරුලා නෙමෙයි නම් අලවන්න තහනම්. ඉස්සරහා. ඒවා පැහැදිලිව තියෙනවා නම් මනන් දේවල් අලවන්න බෑ. ඒවා හරි. ඒවා සාධාරණයි. හරි ඕගොල්ලන්ට ඒ කියන්නේ මේ වීඩියෝ එක මැද අග මුල මැද අග හැමදේම බැලුවා නම් ඕගොල්ලන්ට තේරෙයි මොකක්ද මේ අපි කීවේ කියලා. ඕගොල්ලෝ සාමාන්‍ය යම් දෙයක් තීරණය කරන්න කලින් ඕගොල්ලෝ හිතන්න හැම දෙයකම දෙපැත්තක් තියෙනවා කියලා. එක දිගට පැය 8ක් වාහනයක් එලවනවා කියන්නේ ඇත්තටම සෙල්ලමක් නෙමෙයි. අපිට උනත් එක දිගට පැය 3-4ක් එලවද්දී ඒක මාර මහන්සියක්. ඒ කියන්නේ පැය 8 එක දවසක් නෙමෙයි. අද ගියා හෙට ආවා. ඒ වගේ ඕගොල්ලෝ ඒ කියන්නේ ටිකක් ඒ වගේ අමාරුයි. හැමෝටම ඒ කියන්නේ මේ යන පාරත් ඒ වගේ. ඒ කියන්නේ හයිවේ එක නෙවෙයි යන්නේ මේගොල්ලෝ කඳු පල්ලම් බැහැලා අමාරු පාරක යන්නේ. ඒ කියන්නේ අනතුරු වෙනවා නොවෙනවා ඒක ඕන දෙයක්. ඕගොල්ලෝ හැමදාම එකම කොට්ටාෂයකට බණින් නැතුව මෙතන මේගොල්ලෝ කියන්නේ මොකක්ද කියලා හිතලා හැමෝම සමගින් මේ ගමන යන්න පුළුවන් නම් අපි හැමෝගෙම අපේ හැමෝටම හොඳයි. මේ වගේ බස් සම්බන්ධ වෙනත් දෙයක් ගැන අපි කතා කරලා කතා කරමු. ඒ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ගොඩක් ස්තුතියි අපිට මේ වචන ටික කිව්වට. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් අපි හමු වෙමු. සුබ දවසක්.